මේ දැන් පියන ව්‍යවස්ථාව වැරදි. වැරදි කියන්නේ දැන් දැන් පියන එක තමයි භාවිතා කරන්නේ. මොකද හරියට ඒක මේ ව්‍යවස්ථාවයි රෝම ලන්දේසී නීති යටතේ අනපනත් හදලා හදපු සංශෝධන හදපු මේ ව්‍යවස්ථාවයි පාලක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි දැන් තිබෙන්නා වූ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවයි දැන් තිබෙන්නා වූ ත්‍රිපිටකයයි දෙකම එකයි. තකටතක්‍රම තම තමන්ට ඕන විදිහට හදාගත්ත ඒවා. දැන් ත්‍රිපිටකයේ තියෙන්නේ ලංකාවේ ඉන්න බිස්සුන් වහන්සේලාට ඕන විදිහට 1956 බුද්ධ ජයන්ති ත්‍රිපිටකය කියලා මුද්‍රණය කරපු තැනින්නම් තම තමන්ට ඕන විදිහට එහා මෙහා කරමින් පිටිදුවේ හිරි ධම්ම හාමුදුරුවෝ එයාට ඕන දේවල් කියනවා. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ එයාට ඕනේවා කියනවා. කොට්ටකොල ධම්මාවත හාමුදුරුවෝ එයාට ඕනේවා කියනවා. කිරිබජ්ජන ඥානানন্দ හාමුදුරුවෝ එයාට ඕනේවා කියනවා. ඒ විදිහට ලංකාවේ ප්‍රකට සියලු මහාමුදුරුවෝ ත්‍රිපිටකය තම තමන්ට වමනා විදිහට අර්ථකථන කරමින් ධර්ම දේශනා කරනවා. මට ආරංචියක් තියෙනවා. හැගොඩ විපස්සය හාමුදුරුවෝ මට කීවේ, හැගොඩ විපස්සය හාමුදුරුවෝ ලිපිලේඛන ලිව්වා, මේ ත්‍රිපිටකය සම්පූර්ණ විකෘති කරනවායි කියලා කිරිබජ්ජන ඥානানন্দ හාමුදුරුවෝ කියලා මට ඒ කාලේ හැගොඩ විපස්සය හාමුදුරුවෝ කිව්වා. හැගොඩ විපස්සය හාමුදුරුවෝ කියන්නේ හොඳ විප්ලවවාදී හාමුදුරුවෝ කෙනෙක්. මා එක්කත් මේ බුදුහාමුදුරු ලංකාව පන්න කියන එක නඩු කියලා උන්වහන්සේ පැරදුනා. මම දිනුම්. ඉතින් ඒක ගැලුවා නැහැ. මම දිනුම මට මම දිනුවට මම පාඩු වෙන්න මම දිනුවට දිනුම් නැහැ. මම දිනුවට දිනුම් නැහැ. මොකද දිනුවට දිනුම් නැහැ කියන්නේ මම තනියෙන් ඉන්නේ. මං කායක සංවිධාන නැහැනේ. ඉතින් දැන් ඔයාලා දෙන්න කියලා පස්සේ මට වතුර ගුරක් හක්කලා දෙන්න කෙනෙක් නැහැනේ. ඉතින් මම දිනුම් නැහැ. හැබැයි දැන් ඒක අල්ලගෙන වෙන කට්ටියක් යනවා. මේ කතාවේදී අරගලේ කළා මම අරගලේ කළේ මමයි. හිරේ ගියේ මමයි. රිමන්ඩ් උනේ රිම ගාගිසේ පොලිසියට ගියේ මමයි. පොලිසි ගානේ ඇවිද්දේ CID ඔෆිස් ගානේ ගියේ මමයි. සමත මණ්ඩලයට ගියේ මමයි. ගල්කිසි අධිකරණයට ගියේ මමයි. ගල්කිසි අධිකරණය මගින් රිමන්ඩ් එකට ගියේ මමයි. ඒ ගල්කිසි අධිකරණය මගින් ගල්කිසි අධිකරණයේ මිනිසුතුමාගේ නියෝග මත අංගොඩ රෝහලට ගියේ මමයි. මේ ඔක්කොම ගිහිල්ලා මම අද බලනකොට නීතිඥ නිහාල් සුමනදේල මහත්තයා බමරගල ගිහිල්ලා කතා බහ කරනවා. මේ අපේ ඉතිහාසයක් ගැන බුදුහාමුදුරන්ගේ උප්පත්තිය එතන පහර සූටි හාමුදුරුවෝ කෙනෙක් මහාන වෙලා තව එක්කෙනෙක් තව අනුසා කියලා තව මිස් කෙනෙකුයි සිසිරාජින්ද පෙර මහත්තයයි. දැන් ඒගොල්ලෝ බඹරගල ගිහිල්ලා ඒගොල්ලෝ චෝක් එකට මේ ඉතිහාසය කතා කරනවා. චෝක් එකට වැදමිලා ඉන්නවා. මේ වෙනුවෙන් දුක් විඳලා හිරේ ගියේ මම. එතකොට අරගලේ කළා අරගලේ කොල්ලෝ දෙන්නේ තුනේ ඔළු පලාගෙන එකෙක් වෙඩි වැදිනා මැරිලා ගුටි කාලා ඔළු පලාගෙන අරගලේ ගේට්ටු කඩාගෙන මුලින්ම ගිය කොල්ලෝ තුන්දෙනා උන් පැත්තක ඉන්නවා. මෙන්න බල දැන් වෙන කට්ටියක් ඇවිල්ලා අරගලේ බාර අරගෙන මෙන්න බල පාර්ලිමේන්තුවේ දැන් හෙටන් ඉඳ වෙනකොට වෙන අය ජනාධිපති වෙනවා. ඉතින් අරගලෙන් වැඩක් නැහැනේ. අර ඒකේ මුලින් දුක් විඳගෙනනේ දන්නේ. දැන් මම වනාන්තර ගානේ ඇවිල්ලා තෙල්ලිපි හොයාගෙන දුක් විඳ මේ ඒකේ කට්ට කෑවේ මම බව මම හින්ද දන්නවා. මම ඒ විතරනේ කැලෑවේ ගිහිල්ලා තෙල්ලිපි හොයාගෙන රිමන් එකේ ගිහිල්ලා හිරෙත් ගිහිල්ලා ආවා. අංගොඩත් හිටියා. ඉතින් මට හරි ගෞරවයක් අංගොඩ හිටියා කියන එක. එතකොට නමුත් පුදුමාකාර සතුටින් මහත්ෙන් මම ඕන කෙනෙකුට කියන්නේ මම අංගොඩ ගිහින් ආවේ කොහම හරි සතුටුයි මට. මොකද මම දන්නේ මට පිස්සු කියලා. එතකොට මෙන්න මේ පිස්සු නැති අය මේ ගැන හිතලා බලන්න. දැන් ජනාධිපතිවරයෙක් මම එදා ඉඳන් කිව්වා මේ රටේ කවු හරි ජීවුරුන් දෙනවා නම් ජීවුරුන් දෙන්න ඕනේ මහනුවර අම්පිටියට ගිහිල්ලා අම්පිටියේ ජීවුරුන් බෝධියේ කියලා. මම පෞගිය කාලේ පුරාවටම ගෝඨාභය ජනාධිපති වෙන්න පෙරත් ගෝඨාභය ජනාධිපති ඡන්දේ දවසේ මම පුන පුනා ලෝකෙට කීවා ජීවුරුන් දිය යුත්තේ නුවර අම්පිටියේ ජීවුරුන් බෝධියට ගිහිල්ලා කියලා. නමුත් මෛත්‍රීපාල සිරිසේන දිවුරුන් දුන්නේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුමා කෙනෙක් ඉදිරියේ. දිවුරුන් දීලා එයාව පස්සේ අගවිසුරු කළා. ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලිසෑයට ගිහිල්ලා අගවිසුරු ඉදිරියේ දිවුරුන් දුන්නා. කලින් හිටපු අගවිසුරු ශ්‍රියානි බණ්ඩාරනායකව නිමාස අධ්‍යක්ෂය තියලා මොන මොනවද හුට වගයක් වුණා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ මහ විශාල වදින්ට දුන්නා එතුමියට ලංකාවේ ප්‍රධානීකට. හොඳේ එහෙම කළා. ඒකල්ලා වෙලා දැන් බැලුවාම ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනතාව එකතු වෙලා අරගලයක් කළා. ගෝල් පේස් එකෙන් අරගලයක ගිහිල්ලා
ජනාධිපති මන්දිරයට ගිහිල්ලා රජකෙදට ගිහිල්ලා අර බැරිය කඩාගෙන ගිහිල්ලා කොල්ල කුටි කාලා තුවාලගෙන පොලිසිය කට්ටිය වෙලි කියලා හමුදා කට්ටිය බිච්චි වලටයි උට්ටා වෙලි කියලා සමහර අය ජනාධිපති ගාඩ් එකේ ඉන්න කට්ටිය සුදුසුඳු මං අඳගෙන ඉන්න කට්ටිය මුන්ට ගහලා ඔලු පල්ලා කොමාරි ගෝඨාභය පිටිපස්සෙන් පැනලා ගිහිල්ලා මරාය නැවට ගිහිල්ලා නැවෙන් කොමාරි අධිගහ මන්දිරේ පිටිපස්සේ ගෙනිම වරායත් යන්නේ නායක හමුදා කඳුරත් එක්ක ගිහිල්ලා එතනින් නැවෙන් නැගලා ත්‍රිකුණාමලයට ගිහිල්ලා කොමාරි රට රැල්ලා දැන් මාලදෙවිට කියලා මාලදෙවිනේ සිංගප්පූරට කියලා සිංගප්පූරෙන් අරාබිය එමිරාජේ මොකක් හරි රටකට කියලා වෙලා මෙන්න දවස් ගානකට පස්සේ කියනවා මම ඉල්ලාස්සුනා කියලා. ඒ ඉල්ලාස්සීමේ ලිපිය බාරගත නොහැක. මම කියනවා මගේ පුජ්‍යලික මතය සහ මේක මගේ පුජ්‍යලික මතය ඒ එකක් නමුත් මේක සමස්ත වශයෙන් මම කියනවා පුජ්‍යලික මතයට එහා ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කමින් ඉල්ලාස් වෙලා නැත. ගෝඨාභය රාජපක්ෂ මේ රටේ මගේ මතකයේ හැටියට 2024 නොවැම්බර් 18 වෙනිදා වෙනකන් දිනේ හරිද වැරද්ද කියලා මට මතක නැහැ. මේ මතකේද මම කියන්නේ දිනයක් දිනේ හරිනම් ඔයගොල්ලෝ හරි කියලා හිතා ගන්න වැරදි නම් වැරදි හරි දිනේ දාගන්න. මගේ මතකේද මම කියන්නේ මට දැන් මතක නැහැ. මගේ ඔළුවේ පොඩි අවුලක් තියෙන හින්දා ළඟදිත් මං අංගවලට වහලින්න දාලා ඒ හින්දා ඔයාලා බලන්න 2024 නොවැම්බර් 18 වෙනිදා වෙනකන් මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාසීමේ ලිපිය පිළිගත නොහැක. ඒක කියන්න ගිහිල්ලා දැන් ඉන්න කතානායක මොකද්ද යාපද මොකද්ද කියන අමුතු මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහට ආතතිය පිස්සුව කියයි. ඒ මිනිස්සයාම කියනවා දවස් 4ක් 5ක් නොකා හිටියලු හරියට අර විදුලි බණ්ඩ මණ්ඩලයේ සභාවදී නොකා ඉඳලා ආතතිය වුණා වගේ. අර මොකද්ද තෙල් සමාගමක් දෙන්න කියලා හුටපටියක් වෙලා ගෝඨාභය මෙහෙම කිව්වයි කියලා පස්සේ ඉල්ලාස් කරගත්තේ. ඒ වගේ කතානායකටත් මානසික පීඩනයක් වෙලා තියෙනවා. ගෝඨාභය රට ඉඳලා ලියුම එවනකන් මේ ජනාධිපති කමින් අයින් වුණා කියලා. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාසුනේ නැත. කොල්ලෝ විසින් ගහලා උද්ඝෝෂණය කරලා හමුදාව දාගෙන බෙඩි තියාගෙන කඳුළු ගෑස් ගහලා බෙඩි තියාගෙන ජල ප්‍රහාර ගහලා බිල්ඩින් කල්ලා මේවා කරගෙන ගේට්ටු කඩාගෙන යකඩ කන්ටේනර් 20ක් දාගෙන යකඩ බැරිය දාගෙන ඉන්න බැරිම තැන මේ එන ලස්ස සංඝයාත පිරිසෙන් බේරෙන්න බැරුව ගෝඨාභය ජනාධිපති දන්දරේ පිටිපස්ස දොරෙන් පැනලා නායක හමුදා කඳුළුට පැනලා එතනින් වරායට පැනලා එතනින් පැනලා ගියා යන්න. ගෝඨාභය පැනලා ගියා. ඉල්ලාසීමේ ලිපියක් නැහැ. එතන ගෝඨාභය දිවුරුන් දුන්නේ කාගාවද? ගෝඨාභය ජනාධිපති වාසයෙන් දිවුරුන් දුන්නේ අග විනිසුරු ඉදිරියේ. එහෙමනම් ගෝඨාභය මොන ජනාධිපති වුණත් දිවුරුන් දුන්නා නම් එයා ගාව ඉල්ලාසීමේ ලිපිය එයා ගාවට ගිහිලා සියතින් අර බාර ගත්තා වගේ දෙන්න ඕන. වැඩ බාර ගැනීමේ ලිපිය සියතින් බාර ගත්තා වගේම ලංකාවේ අග විනිසුරු තනතුර නමක් නැහැ හොඳද? තනතුරක්නේ. ඒ තනතුර ජනාධිපතිට ඉහළයි. අග විනිසුරු කියන තනතුර ජනාධිපතිට ඉහළයි. ඒ තනතුරට ඉහළයි ජනාධිපති. එතකොට දෙකම එකම ගාන. يعني 50ට 50. يعني ජනාධිපති යටත් වෙන්නේ නැහැ අග විනිසුරුට. අග විනිසුරු යටත් වෙන්නේ නැහැ ජනාධිපති. දෙකම බැලත්. ඒකනේ අග විනිසුරු ඉදිරියට දිගුරුම් දෙන්නේ. ලංකාවේ ජනතාව ඡන්දෙ දීලා ගියාට පස්සේ කවුරු හෝ වේවා මේ රෝමලන්දේසී නීතියේ රෝමෙන් ගෙන ආව පොතුගීසි ලන්දේසී ඉංග්‍රීසි නීතියේ ඉන්න ආධිපත්‍යයේ ඉහළින්ම ඉන්න කෙනා ඉදිරියේ දිගුරුම් දෙන්න ඕනේ නැහනේ. ලංකාවේ ජනතාවනේ ඡන්දෙ දුන්නේ. එහෙමනම් මේ ලංකාවේ පත්වෙන පාලකයා පසුගිය කාලයේ තියෙන ක්‍රමයට මහනුවර අම්පිටිය බෝධියට ගිහිලා දිගුරුම් දෙන්න ඕනේ. කෙනෙක් නැහැ. දැන් මේ දිවුරුන් දෙන පුතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ගේ රෝමලන්දේසි නීතිය ආරක්ෂා කරනවා කියලන්නේ. මේක කතා කරන්න ලංකාවේ ඉන්න කිසිම නඩුකාරවරයෙක් කැමති නැහැ. මිනිස්සුරු කැමති නැහැ. නීතිඥවරු කැමති නැහැ. මොකද කතා කළොත් ඒගොල්ලන්ගේ රැකියාවල් අහිමි වෙනවා. ලස්ස ගානක් විශ්වවිද්‍යාලවලින් ඉගෙනගත්ත උපාධිය සුද්ධ විශ්ින් ඉගැන්වේ තුන්දෙනා ලංකාවේ තුන්දෙනානේ හැදුවේ ලංකාවේ. විශ්ව ඉස්කෝල ආරම්භ කළා සුද්ධ ඉස්කෝල ආරම්භ කළා විශ්වවිද්‍යාල දාලා තුන්දෙනානේ හැදුවේ ලංකාවේ. ඉගැන්වේ තුන්දෙනාටනේ. තුන්දෙනාට ඉගැන්වේ. එක්කෙනෙක් කවුද? නීතිඥවරේ. අනෙක් කෙනා ඩොක්ටර්වරේ. අනෙක් කෙනා ඉංජිනේරු. ඔය තුන්දෙනාට විතරයි ඉගැන්වේ. ඊට පස්සේ කට්ටියට ඉගැන්වුවා රාජ්‍ය පරිපාලනය සඳහා. ඒ රාජ්‍ය පරිපාලනය ගැන ඔක්කොම මේ රජයේ පස්සපාතියෝ ඉන්නවා.
ඉහලින් එන්න එක මොන හොරකම කළත් හරි සර් කියන්න ඕන. මෙන්න මේ ක්‍රමයේ තමයි නැති කරන්න ඕනේ. එහෙමනම් මම යෝජනා කරනවා අගවිනිසුරුතුමාට ලංකාවේ මෙහි මොහොතේ ඉන්න අගවිනිසුරුතුමා මට නම නම් මතක නැහැ. නීතිඥ සංගමේ සභාපතිතුමා ඇතුළු සමස්ත ලංකාවාසී ජීවත් වෙන නීතිඥවරුන්ට සමස්ත ලංකාවේ ඉන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්න මේක වෙනස් කරලා නව විවස්ථාවක් හදන්න ඕනේ. රටේ පත්වන කෙනා ජනාධිපති වශයෙන් දිවුරුන්දිය යුත්තේ අගවිනිසුරු ඉදිරියේ නොවේ මහනුවර අම්පිටියේ දිවුරුම් බෝධියේ කියලා. එයා ඒක හදන්න ඕනේ. ඒක හදන්න බැරි නම් මේ පවතින රෝමලන්දේ නීතිය පුළම ඉඳගෙන දිවුරුම් දෙන්නේ අගවිනිසුරුතුමා ඉදිරියේ නම් ඉල්ලා සීම ලිපියත් අගවිනිසුරුතුම දෙන්න කියලා විවස්ථාවට ඇතුළත් කරන්න ඕනේ. ඒක වෙන රටක ඉඳලා වෙන රටක ජනාධිපතිවත් වෙන රටක ඉඳලා තානාපතිකවත් වෙන රටක තානාපති කාර්යාලය සේවක කෙනෙකුටවත් මේ දාලා හරියන්නේ නැහැ. මේ රටේ දිවුරුම් දීපු කෙනාට ගෙනත් දෙන්න ඕනේ. කපා පාර්ලිමේන්තු කපා නායක දෙරුවක් කිව්වට කපා නායක ඉදිරියේ පාර්ලිමේන්තු මහලේකම් කියවුවයි කිව්වට වැඩක් වෙන්නේ නැමේක මේ ළමේ පෑස ලයිට් එකක් වෙනවා. ඔව් ඒ කලුවර. එතකොට මෙන්න මේ ක්‍රමේ නැත්තම් මම නම් මේවා කිසිදයක් පිළිගන්නේ නැහැ. මේ හොර නීති නීතියත් හොරයි විවස්ථාදායකත් හොරයි. ඒව හදලා තියෙන්නේ ඒ ඒගොල්ලන්ට උවමනා විදියට පවතින සුද්ධ විසින් මේ රටේ ජාතිය බෙදලා කා කොටාගෙන ඉන්න අයට. මොකද ඔය උසාවි වල ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා නීතිය දාන සුද්ධය කාලේ සුද්ධ කතා සුද්ධ අපේ ගමේ මිනිහට ඉංග්‍රීසි බැරි හින්දා ඒක පෙරක දෝරුවේ කරා ඕක මේ 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 තෝල්ක මුදලි කියලා නඩුකාරතුමාට කියන්නේ ඉංග්‍රීසි නඩුකාරවරු හිටියේ. පෑගල්ල හිටපු නඩුකාරයා තමයි ලංකාවේ ඔක්කොම වස්තු ටික අරන් ගියේ රටට. එතකොට ඔය හිවුනෙලුගේ තාත්තා නඩුකාරේ. එතකොට කෑගාලේ දෙච පුස්වල පුස්කොළ පොත් ලස්ස ගානක් එංගලන්තට අරන් ගියේ නඩුකාරවරු. ඒක හරි හිටපු. මෙන්න මේක මේවා වෙන්න ඕන. මෙන්න එතකොට නව විවස්ථාවක් හදන්න. දැන් මොක හැදුවත් වැඩක් නැහැනේ. ලංකාවේ ඉන්න මේ තව එකක් කියන්න ඕනේ. මේ හැම වෙලෙම මේ අපේ මිනිස්සු කියනවා 2 කෝටි 20 ලක්ෂයකට මේ ප්‍රශ්නයක් කියලා. ඔය නායක හාමුදුරුවෝ පාදලිතුමාලා ඇතුළු ආගමක නායකවරු සහ සමස්ත විද්වතුන් කියනවා මේ හෙනේ වැදලා තියෙන්නේ මේ පීඩනේ ලක් වෙලා 2 කෝටි 20 ලක්ෂයකට පීඩනයක් වෙලායි කියලා කියනවානේ. ඒකත් වෙනස් වෙන්න ඕනේ. 2 කෝටි 20 ලක්ෂය ලංකාවේ තිබෙන්නා වූ ජනසංඛ්‍යා ලේඛනය අනුව 2 කෝටි 20 ලක්ෂයක් ඉන්නවා නම් අපි හරියටම 2 කෝටි 20 ලක්ෂයයි කියමුකෝ. මේ 2 කෝටි 20 ලක්ෂයට මේ ප්‍රශ්නේ නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ 2 කෝටි 10 ලක්ෂයකට පමණයි. ඉතින් ඔයාට මොනව හරි අහන්න හිතෙන්නේ නැද්ද? මේ එක හලස් ප්‍රශ්නයක්. තව 10000ක් ඉන්නවා. ඒතුළු මේ ප්‍රශ්නය මේ ලංකාවේ තියෙන සමස්ත ප්‍රශ්නය ඉන්ධන ප්‍රශ්න, ග්ලාස් ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, එකී මෙකී නොකී සමස්ත ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ ජීවත් වෙන ජනතාව 2 කෝටි 20 ලක්ෂයක් නම් එයින් 2 කෝටි 10 ලක්ෂයකට පමණයි මේ ප්‍රශ්න තියෙන්නේ. ලස්ස 10කට මේ ප්‍රශ්නේ නැහැ. ඒ ලස්ස 10 තමයි ජනපති, අගමැති, ඇමති සමස්ත පාර්ලිමේන්තු වල සේවය කරන සේවක මඩුල්ල මුල් පුටුවල ඉන්න සේවක මඩුල්ල තා රාජ්‍ය පරිපාලනයේ ඉහළම ඉන්න දිසාපති, උපදිසාපති ඇතුළු රාජ්‍ය පරිපාලන නිලධාරීන් ඇතුළු ඒ අයට ලංකාවේ ප්‍රධාන පෙළේ විදුහල් වල ඉන්න විදුහල්පතිවරුන්ට, විදුහල් ප්‍රතිනියන්ට, ලංකාවේ තිබෙන්නා වූ සියලුම සමස්තාවල සභාපති සහ අධ්‍යක්ෂක මඩුල්ලට, කියන්නේ අද ලංකාවේ මේ සිංහලෙන් තේරෙන භාෂාවෙන් කියනොත් නම් අද ලංකාවේ මේ දැන්ට තියෙන ක්‍රමය අනුව රුපියල් 80,000ට වඩා වැටුප් ගන්න කිසිම කෙනෙකුට මේ ප්‍රශ්නේ නැහැ.
ඒ හැමෝටම මේ සියලුම දේවල් සැප සම්පත් වාහන නිල නිලරත නිලරත සේවකේ ඔක්කොම ඉන්නවා ඒගොල්ලන්ගේ ගෙදෙට්ටම ඩීසල් පැට්‍රල් ඔක්කොම එනවා හේතුව මොකද නිලයට එතකොට ලක්ෂ 10ක් ඉන්නවා මේ මේ ගා ඉන්න අය හමුදා හමුදාවේ ඉන්න ලොක්කෝ ඕයිසී මහතාගෙන් ඉදිරි ඉහළට ඉන්න සියලුම අයට මේ ප්‍රශ්නේ නැහැ මේ ප්‍රශ්නේ තියෙන්නේ පල්ලෙහායට පොලිසිය ගත්තෝ පීසික සාජන්ට් එස්සයිට ප්‍රශ්නේ දිනන ඕයිසී මහත්තයට ප්‍රශ්නේ නැන්නේ මේ පීරින්ට හවලා අපි මේක නිසා මේ අපි කතා කරනකොට ගොඩක් දේවල් අපේ කට වචනට කිව්වට මේ ලංකා මම කිව්වට ඔයගොල්ලෝ හිතලා බලන්නකෝ ලංකාවේ 2 කෝටි 20 ලක්ෂයකම කෙලවෙලා නැහැ ලස්සන 10කට හොඳ සොරසප විඳිනවා මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂගේ හතර වළිගේ එකිරුවක් ප්‍රශ්නයක් නැහැ නේ පාර්ලිමේන්තුවේ තියෙන කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ නේ ඊළඟට තව එකක් තියෙනවා දැන් මොන දේවල් කළත් දැන් මේ පාර්ලිමේන්තුවේ යන්නේ යුද හමුදාවේ ටැංකි අරගෙන යුද හමුදාවේ ටැංකි අරගෙන පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මොකටද මේ රට පාලනය කරන්නේ පාර්ලිමේන්තුවේ තියෙනවනේ නිදහස යන්න මම ওই පාර්ලිමේන්තුවේ හැමතැනම නිදහස ඇවිද්දා ඔය පාර්ලිමේන්තුව හදනකොට මම ධනක් මඩේ එළියට ඇවිද්දා මහත්මයා 1978 79 ඔය පාර්ලිමේන්තුව හදන්න ගන්නකොට මම නුගේගොඩ පාගොඩ පාර දිගේ ඇවිල්ලා පිටකොට්ටේ ඒ පැත්තෙන් බැද්දගාම පැත්තෙන් අර පැත්තේ තලවතුකොඩ පැත්තෙන් මෙහෙ මිරියානෙන් අස්සේ හරස් පාරක් තියෙනවා එහෙන් ඇතුල්කොට්ටේ පැත්තෙන් රාජගිරියෙන් අර පැත්තෙන් කලපාලුව පැත්තෙන් කොස්සත්තෙන් බත්තර මුල්ලෙන් අනිත් පැත්තෙන් රොබර්ට් ගුණවර්ධන මාවතෙන් පළවත්තෙන් අනිත් පළවත්තවල් දෙකක් තියෙනවා අනිත් අස්සෙන් දාලා ඉවරලා මේ අකුරුකඩ හරහා ඔය හැම තැනම මං අඩියක් එළියෙන් පාරේ ඇවිල්ලා තිනවා මං ඕක තනිකර මඩ වගුරක් තිබුණේ දියවන්නා හොය ජේ.ආර්. ජයවර්ධන එයාගේ නමට ජයවර්ධන තියෙනවායි කියලා අර පර්ණ සම්මල් බණ්ඩාර කුමාරයා යුද්ධයේ ජයගත්ත ඉඳලා ජයවර්ධන කුමරු ජයගත්තා කියලා උපහාර ඒවත් එක්ක කෝකිල සංදේශ ලියන කාලේදී කිස්වා 1945 දී මේ කී කරන්න මෙයා මෙතෙන්ට ඕක ගෙනාවා. ඕකේ නම පුරාණේ නම මොකද්ද? දාරුග්‍රාම දරගම. ඔය 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 හේතිලිච්ච රස්සිතයේ දර තමයි මිනිස්සු කපලා ගන්නේ රජගෙදරට දරට ගේන්න. ඔව්. රජගෙය තිබුණ කොහෙද දන්නවද? රාජගිරිය. රාජගිරිය කියන්නේ දැන් පාර්ලිමේන්තු පාලේ දැන් බොරල් ඉඳලා පාර්ලිමේන්තු යනකොට තියෙන මැතිවරණ කොමසාරිස් කාලයට දැන් ඔය ආයුර්වේද පහු කරලා ඇවිල්ලා යනකොට වම් පැත්තේ තියෙනවා දැන් නම් මතක නැහැ කැපිටල්ද මොකද්ද ඉම්පලාද කියලා හෝල් එකක්. ඒ හෝල් එකෙන් පවුනාට පස්සේ තියෙනවා මහා විශාල බෝගහක්. වටාඩි 47යි බෝගහ. වටාඩි 47ක බෝධියක් තියෙනවා. ඒ බෝධිය ගාවින් වම් පැත්තට කිලෝමීටරයක් ගියාම තමයි රාජගිරිය. රාජගිරිය දිවිච්ච විශාලම ගල්ලෙන් විහාරේ කල්ලවෙන නම් දේසි කරපු දේ ගල් පල්ලියක් හැදුවා. බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා හරි ජම්බුද්දීපේ ඉඳලා ඇවිල්ලා හරි මොකක් හරි කතාවක් කියනවානේ අමුතු කතන්දරයක් සුනීල වස්ස කාලේට බණ කියන රජමාලිගාවට එක්කන් එනකොට ගොඩ බෑඹ ගෝතම තොට තියෙන එතන අදත් ඒක විය මගුරු මේ පහුගිය කාලේ තිබුණා මම එහෙ ඉන්න කාලේ දැන් මම දැන් පොල් ගහගෙන ඉන්නේ එතකොට ගෝතම තොට පසු කාලේ ඒ නගරේ පොඩ්ඩක් එහාට ගියල්ලා ගොතට වෙලා දැන් IDH කියලා තියෙන නමුත් ඕක තියෙන්නේ ඔතන ගල්පල්ලිය පිටිපස්සේ හොඳද ඒක පල්ලම් බැලලා අනිත් පැත්තෙන් ඇවිල්ලා ඔබේශකර පුර පැත්තෙන් පල්ලයන් බැසතර පස්සේ අනිත් පැත්තෙන් හරහට ගියාම තෙල් සනත්තාරේ කුණුවැල මන්නාරමේ ඉඳලා එන නැව් ඔතෙන්ට එනවා. කෙලින්ම. ඔව් කෙලින්ම මන්නාරමේ ඉඳලා එන නැව් ගොඩබිම දිගේ මන්නාරමෙන් එන නැව්. ඒ කියන්නේ මහා තීර්ථය මන්නාරමේ ලෝකයේම ලොකුම වෙළඳ නගරය ලොකුම වරාය මන්නාරමේ චීනේ ඉඳලා අවුරුදු 7000 ගණන් චීනේ ඉඳන් නැව් වෙන්නේ ඒ නැව් කෙලින්ම ඔතෙන්ට එනවා. ඔය දැන් අද කතානායක නිලනිවාසේ හදලා තියෙන තැන්ට ඔය පාර්ලිමේන්තු හදලා තියෙන තැන්ට තමයි නැව් ඇහිලා නවත්තන්නේ. බර වාහන බත්තලම් කියන ඒවා ඒ පසු කාලේ ඒවා බත්තලම් නවත්තපු මුල්ල තමයි දැන් ඔය බත්තර මුල්ල කියන්නේ. බත්තලම බත්තර මුල්ල එලා දැන් එතකොට බත්තර මුල්ලෙන් පිටිපස්සේ මහා කන්දක්. ඔය මහා කඳු කපලා තමයි පාර්ලිමේන්තු හැදුවේ. ඔය මඩ වගුර ගොඩ කරනකොට අඩි 3 වගේ බට දාලා මඩ උඩට ඉස්සා ඒ ඉහලා මහා දිය මහා මඩ වගුරක් ගොඩ කළා.
ඒ මහා වඩ මඩ වකුඩ ගොඩ කළා ඒ මඩ වකුඩ උඩ තමයි අද තියෙන සෙස්සිරි පාය තට්ටු 7ට 8ට 9ට 10ට 11ට දැන් කීයද දන්නේ නැහැ බිල්ලි මේ ප්‍රමාණනේ ඔක එකපාර කෑල්ලක් කැඩුනා ඔය සෙස්සිරි පාය කියලා හදා තියෙන්නේ සෙස්සිරි පාය හැදුවේ තනි ක්‍රම නැව් නවත්තපු නැව් අර නැව් පැත්තෙන් නවත්තලා තියෙනවානේ බඩු ගැහලා බානකන් ඒ නැව් නවත්තපු තොටුපළ තමයි ඒ තොටුපළ උඩ තමයි අද සෙස්සිරි පාය තියෙන්නේ කපානායක නිල නිවාසයේ තියෙන තොටුපළ උඩ කොන්ත ගම් තොට මේ මම කියන ඒවා බොරුයි කියලා කාට හරි හිතෙනවා නම් එහෙම කිස්තු වර්ෂ 1525 ඉඳලා සත්භාෂා පරමේශ්වර කිස්තු වර්ෂ 1400යි 5600 අතර ලියවිච්ච මේ මහා ග්‍රන්ථවල සත්භාෂා පරමේශ්වර තොටකමියේ ශ්‍රී රාහුල හාමුදුරුව ලියලා තියෙනවා රජතුමාගේ බිරිඳට ළමයි නැහැ ළමයි නැති හින්දා රාවණ රජතුමාගේ මල්ලි වෙච්ච මල්ලිට කියලා ළමයෙක් හදාගන්න මේ ඉතිහාස කතාවක් කියන්න බෑ ලංකාවේ ඉඳපු රජතුමාගේ දුවට ළමයි නැහැ කුලකූඩේ දේවියට කුලකූඩේ දේවියනේ ළමයෙක් හදාගන්න කියලා තොටකමේ සත්භාෂා පරමේශ්වර තොටකමේ ශ්‍රී රාවල හාමුදුර කියනවා රාවණ රජතුමාගේ මල්ලිට ළමයෙක් හදා දියන් කියලා රාවණ රජතුමාගේ මල්ලි කවුද විදීෂණ එතකොට විදීෂණ දෙවියෙක් කැලණි තොටේරුව රජුරුවන්ගේ දුවට ළමයෙක් හදා දුන්නේ අපට අවුරුදු 7700කට උඩදී කියන්නේ කිස්තු වර්ෂ 1500 දී ලංකාවේ හිටපු කිස්තු වර්ෂ 1425 500 අතර ලංකාවේ හිටපු 6 වන පරාක්‍රමබාහු මහරජතුමාගේ දුව වෙච්ච උලකූඩේ දේවිට ළමයෙක් හදා දුන්නේ අදට අවුරුදු 7780 දී ලංකාවේ කැලණිය රජ කරපු කැලණියවත් කැලණිය රජ මහ විහාරය කරමින් කැලණිය මේ යක්කල මාදිගා පැන්න විහාර භූමිය කරමු මාදිගා සංකීර්ණයක් ඉඳ කරපු ඒ විභීෂණ කුමාරයා තමයි 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ දුව උලකූඩේ ළමයෙක් හදා දුන්නේ මම මේ කියන ඒවා බොරුයි කියලා කියනවා නම් එහෙම කවුරු හරි ලංකාවේ ඉන්න ජනතාව ඔයගොල්ලෝ දැම්ම සැලකිලි සංදේශය අරගෙන කියවන්න. ඒ එක්කම 1425 දී මුල්ගිරිගල හාමුදුරුවෝ ලියපු කෝකිල සංදේශය අරගෙන කියවන්න එතන ඉඳලා එතකොට ඔය දැන් ඔය යාපනයේ දීලා තියෙන දූපත් ටිකේම හොයාගන්න පුළුවන් පරිණාම් ටිකද. විහාරස්නේ තියෙන නම් ටික හොයාගන්න පුළුවන් ඔය යාපනයේ තියෙන දූපත් පිළිවන්. හොඳේ. මේ ඉතිහාසයක් කිව්වේ. එතකොට මේ දැන් මම දවල්ට නාන්නත් ඕනේ නැහැ දැන් කියන්නේ කොච්චර ගියාද කියලා දන්නේ නැහැ ඒක ප්‍රශ්නේ කොහොමද නැහැ පැයකම වගේ කතා කළා මේ එතකොට මේක දිග බැලි දැන් එතකොට මේක කොහමද YouTube එකට දාන්නේ දාන්න පුළුවන් එක දිගටම සම්පූර්ණේ කැරි කැලි දාන්න කැරි කපලා දාන්න පුළුවන් නේ අහවල් දවල්ෙන් කරපු වීඩියෝ එකකින් එතකොට මේ එතකොට කොහොම හරි කෝට් එකේ හය වෙන පරාක්‍රම බාරජුණගේ දුව උලකුඩියට විදීෂණ දෙයියලා වේක් හැදුවා. කාලතරණය කළාද එහෙම නැත්නම්? කාලතරණය කළා හැදුවේ. එතකොට වාසකම දෙන්න විදියක් නැහැනේ. වාසකම කොහමද දුන්නේ? රාවණ මල් විදීෂණ පුත් කියලා දුන්නේ. රාවණ මල් විදීෂණ පුත් තමයි වාසකම. ඒ කියන්නේ දැන් අපි කියනවා වගේ පතිර ආරච්චිලාගේ ජයරත්න වගේ නෙමෙයි නම දුන්නේ රාවණ සොයුරු විභීෂණ පුත් මොකද නම සපුමල් සපුමල් ජයබාහු කුමාරය ඔය ජයබාහු කුමාරයා කෝටි රජ කරන්න ගියාම තමයි යාපනයේ හිටපු සම්මල් බණ්ඩාර කුමාරයා එහෙ සේනාවත් ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා මුව මරලා ඔය මේ බත්තර මුල්ලේ කන්ද මුදුනේ ඝනහේන කන්ද මුදුනේ දැන් පළංගම ඩිපෝට පොඩ්ඩක් මෙහා පැත්තේ කන්ද මුදුනේ බෙල්ල කපලා ඉවරලා ඌව මැරුවා. ඒ රාජතාන්ත්‍රික කුමන්ත්‍රණය කළේ තොටුකමේ සීරාවල හාමුදුරු. ඒ ඉඳලා තොටුකමේ සීරාවල හාමුදුරන කෝටි ඉන්න බැරලා පැනලා ගිහලා අන්නරේ ඇල්පිටිදියා මහ කැලේ වනාන්තරේ ගල් ගුවාවල ඇංගිලා හිටියේ. ඔන්න ඒ කතන්දරේ. දැන් මේකත් කියන්න බෑ. ඒ කෝට්ටේ ජම රජතුමාගේ දැන් උලකොඩේ දේවිට ළමයා හදන්න වැඩේ යන්නේ කොහෙදද? යන්නේ පැපිණියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ඉඳලා. ගිහලා කැලණියට ගිහලා කැලණියෙන් කොහමද ළමයා හදාගෙන එනවා. එතන මේ පෞගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයව ලංකාවේ ජනාධිපති කරන්න උඩ පැනගෙන දැකලපු කෙනෙන්නේ අපේ මැදවට අබේතිස්ස පොඩි හාමුදුරුවෝ. ඒ කාලේ මං කියන්නේ පොඩි හාමුදුරුවෝ කියලා. මම කියන්නේ කැම්පස් යන කාලේ කියන්නේ පොඩි හාමුදුරුවෝ කියලා.
පස්සේ ලොකු හාමුදුරුවෝ නැතුණාට පස්සේ එයා මහා නායක හාමුදුරුවෝ දැන් මහාචාර්ය මේ මැදකොට අබේතිස්ස හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේයි මායි අපි ඔය හැමදැනම ගිහිල්ලා කරපු පරේසන පුරා අධ්‍යාත්මික නිබන්ධන ඒක උන්වහන්සේ අපි දන්න කතාවන්නේ ඒක වෙනම ගැටලුවක් නැහැ. එතකොට මම මේ කිව්වේ මතක් වෙනකොට කියන්න බෑ. කොහමහරි මැදකොට අබේතිස්ස හාමුදුරුවෝ පේන්නේ නැහැ. හැබැයි මම දැක ඊමෙල වෙන වෙන නාලිකාවල බණ කියනවා. ඉතින් කොහමහරි උන්වහන්සේ මහින්ද රාජපක්ෂ ගෙනල්ලා මහින්ද සෝනගත් එක්ක උන්වහන්සේට මොකක් වුණාද කියලා දන්නේ නැහැ. මේ හරියට ඉතිහාසය රීපීට් වෙනවා කියන්නේ ඉතිහාසය නැවත සිද්ධ වෙනවා කියන්නේ එදා ඔතන හිටපු ඒ රාජතාන්ත්‍රික කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච සත්බාසා පරමේශ්වර තොටකොමි ශ්‍රීරාවල හාමුදුරුවෝ මේ ජයබාහු කුමාරයා රජ කරන්න මේ උලකුඩිය දේවියට රාවණතුමාගේ මල්ලි ලව්ව හම්බෙච්ච ළමයා මේ රජ කරන්න කියලා සම්මල් බණ්ඩාර දේවත්වයෙන් සරණ වුණා කෝටේ රජමහා විහාරයේ සහ නාගදීපේ යාපනයේ වෙනම නරුත් කෝවිලේ. ඊළඟට රජින විසින් කරපු තව වැඩක් කියන්නම්කෝ. රජින තමයි ඔය කෝටේ රජමහා විහාරය හැදුවේ. ලංකාවේ තියෙන එකම එංගලන්ත බ්‍රිතාන්‍ය කිරීටේ අරතේ හදපු ලංකාවේ තියෙන එකම රජමහා විහාරය තමයි කෝටේ රජමහා විහාරය. ඕකේ නායක හාමුදුරුවෝ බලංගොඩ අනුරුද්ධ හාමුදුරුවෝ ඕක මම කියලා ඉන්න හාන්දන්ට හාන්දරෝ මගේ මූණ බලන්න නැතුව ගියා. ඒකේ ගහ උළුස්සේ ගහලා තිබුණ දිනමක පව හුණු ගාලා බහලා පුරවලා ආයි හුණු ගෑවා. ඒ මිරිහානේ මලගේවල් වලට මම ගියාම ඒ දවස් කාලේ හාන්දරෝ මගේ මූණ බලන්න නැතුව ගියා. මොකද ඉතිහාසය කියලා දෙන්නේ කියලා. ඉතින් මහත්මය මෙහෙම කතා කරන්න ගියොත් මහත්මය මට එක දිගට මාසයක් උනක් කතා කරන්න පුළුවන්. මේ දැන් තියන්නේ නා ගන්නත් ඕන නම් තවත් දෙකකින් නෑ නෑනේ ඔයාලා එන්න දෙන්න නා ගන්න 12ට කලින් නානවා මම නාලා මේ උළු වේලා ගන්න විනාඩි 5ක් 10ක් අවුවේ ඉතින් මේ දැන් මොනවද ඔය එක එක නා මොකද මේ ප්‍රශ්න අහලා තියෙනවා ඔව් අපේ මේ ලලිත් කෝදාගොඩ මහත්තයා අහලා තියෙනවා ඔව් මේ සිද්දත කුමාරයාගේ මේ කොළඹ පැත්තේ මාලිගා මොනව හරි තිබ්බේ නැද්ද කියලා ඒ කියන්නේ සුද්ධෝදන රජතුමාගේ පුතාගේ සිද්ධාර්ථ කුමාරයාගේ මාලිගාව තිරච්ච භූමියක් තමයි සමස්ත පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය. දැන් ඉන්න කට්ටියට තේරෙනවා නම් මේ පොලිස් වසන් අනුව කියවුවම ලේසියිනේ. පෑලියගොඩ පොලිසියයි රයිති පොලිස් බල ප්‍රදේශය තියෙනවනේ ගඟෙන් මෙකොඩ මෙහිඳන් ගත්තාම අපි දැන් කුණාකලේ හින්දා පෑලියගොඩ වත්තල ජායල කඳාන මේක වැරදීමක් ආයි සමාවෙන්න පොඩි වැරදීමක් වුණා ආයි කැඩෙනවා එතකොට පෑලි ආයි පොඩි වැරදීමක් වෙනවා සමාවෙන්න පෑලියගොඩ පොලිස් අධිකාරිතුමාට අයිති බලපෑදේශය පෑලියගොඩ පොලිසියේ පැහැදිලිකරන්න පෑලියගොඩ පොලිසියේ OIC මහතාට අයිති බලපෑදේශය නෙමෙයි පෑලියගොඩ පොලිසියේ පොලිස් අධිකාරිවරයෙක් ඉන්නවා නම් පොලිස් අධිකාරි බල ප්‍රදේශය අයිති ප්‍රදේශය ඒ කියන්නේ කඳාන කඳාන පොලිසියත් අයිති වෙනවා එතකොට මේ තියෙන මුළු පරාසම සිදුවත් කුමාරයාගේ මාලිගා භූමියට අයිති නටබුන් වශයෙන් තියෙන්නේ මාලිගාවල අද මාලිගාවක නටබුන් තියෙන්නේ කොළඹ නුවර පාරේ දලුගම DSI සපත්තු හදන ඒ ව්‍යාපාරයේ පිටිපස්සේ වෙල්ලායේ පොළවෙන් යට ඒ සියලුම නටමුන් තියෙනවා ඕනෑම මොහොතක පුරා විද්‍යා කැණින්මක් කළොත් ඒ ගල් මාලිගාවේ නටමුන් මේ දනුක් ගොඩ ගන්න පුළුවන් මහා විශාල ට්‍රේන් කේබල් ඩෝසල් අරගෙන ගිහිල්ලා කැණීමක් කළොත් කැණීම් කරන්න තිකයි එකක් ඒකම පාරේ අනිත් පැත්තේ يعني DS එක يعني කැණි කැම්පස් එක පිටිපස්ස පැත්තට වෙන දලුගම පිටිපස්සට වෙන මොකක්ද කියන්නේ අද නමක් තියෙනවා වනවාසල ඔය වනවාසල ප්‍රදේශය අදට අවුරුදු 6000කට පෙර අදට අවුරුදු 2600කට පෙර අදට අවුරුදු 2022ට අද 2021 මේ අද 2022 ජූලි මාසේ 14 වන ඉරිදා
අදට අවුරුදු 2600කට පෙර ඒ කියන්නේ සුද්ධෝදන අමිතෝදන තෝතෝදන කියන රජවරුන් දවස මේ සියලුම භූමිය අක්කර ලස්සක විතර භූමියක් වත්තල එඳේරමුල්ල කඳාන පෑලියගොඩ දලුගම පට්ටිහන්දිය තොරණහන්දිය මේ ඔක්කොම කියන්න පුළුවන් මම මේ හැමතැනම ඇවිල්ලා තියෙන දවස් දෙකයි කියන්නේ දැන් මට ඔක්කොම පිළිවෙලට කියන්න බැහැ අමතක වෙනවා ඔය තියෙන ඔය පරාසය කැලණි කැම්පස් එකෙන් එහා පැත්තට මිහින්ද යනකොට අපි කියන්නේ කිරිබත් ගොඩ ඉඳලා ගත්තොත් එහෙම කැලණි කැම්පස් එකෙන් එහා පැත්තට පෑලියගොඩ මෙහා පැත්තේ ගඟෙන් මෙගොඩ ඒ රවුම අර පැත්තෙන් ගිහිල්ලා උස්සට ගියාවද මොකද්ද කියලා ගමක් තියෙනවා ඔය පැත්තට යනකම් ඔය රවුමම සිද්ධාත් කුමාරයාට ආයිති මාලිගා සුද්ධෝදන රජතුමාටයි මාගේ මාලිගා නෙමෙයි සුද්ධෝදන රජතුමාගේ තාත්තායි මේ රජ මාලිගා භූමිය තමයි තිබුණේ. ඒ රජ මාලිගාවක ගල් මාලිගාවේ නටබුන් අදක් තියෙනවා. ඔය දැන් කවුරුයි ලයික් ඉන්නවා නම් ඔය පැත්ත කෙනෙක් ලයික් කරන්න මම කියනවා බොරුයි කියලා. දලුගම DS එක පිටිපස්සට වෙන්න පිටිපස්සේ වෙල්යායක් තියෙනවා. ඒ වෙල්යායේ හරි මැද මඩ වගුරක මේ ගල් කණු තියෙනවා. මුතුරාජ වෙන පසු කාලයේදී මුතුරාජ වෙන අස්සද්දුවේ පසු කාලයේදී මේ 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 මෑත යුගයේදී දැන් අවුරුදු 600ක් පැය කාලෙදි සකල කලා වල්ලබ තනිය වල්ලබ කියලා ගමේ උඩුගම්පොළ ලිටුපු මේ රජ පරපුරක දරුව තුන් දෙනෙක් විසින් බෙදිලා ගිහිල්ලා කට්ටියක් හලාවත මාදම්පේ පාලනය කළා තනිය වල්ලබ කුමාරයා උඩුගම්පොළ පාලනය කළා තව කුමාරයෙක් සකල කලා වල්ලබ ඔය විදිහට කුමාරවරු තමයි මේ මෙල්ලිය අස්සද්දේ මුතුරාජ වෙන්න. එතකොට මුහුද ඔහේ නෙමෙයි තිබුණේ. තව කිලෝමීටර් ගානක් මුහුද එහා. මේ මුහුදු කාදෙන් නිසා මුහුද ලඟ වෙලා තියෙන්නේ. එතකොට මන්නාරමේ ඉඳලා මහා විශාල අඩි 200ක් විතර පල්ල විශාල ඇණක් තිබුණා නැවෙන්න මන්නාරමේ ඉඳලා බත්තර මොල්ලේ පාර්ලිමේන්තුව දැන් හදලා තියෙන කතානායක නිලමාසිකාවට පාර්ලිමේන්තු ගාවට දියවන්නා හොය. මේක ඔයක් නෙමෙයි හොඳද? ඔයක් නෙමෙයි හොයක්. හොය හොය හොයන්න යන්න හොය ඔය ඔය මේක තේරෙනවද දන්නේ නැහැ මේ අය හයන්න තියෙන්නේ හයන්නට ඉස්සරහට කොම්බුවක් දාලා පස්සෙන් පිල්ලක් දැම්මම හොයන්න වෙනවනේ හොයන්න යන්න හොය අර මේ හොයන්න තියෙන්නේ හොයන්න ඔය ඔ අර අර බයන්න එහෙම අම්ම බයන්න එහෙම දිනනකොට අර මැද ඉදි කැලල්ල මුන්ට මේ අකුරු තේරෙන්නේ නැද්ද කියන්නේ ඔයන්න යන්න ඔය ඔය කියන එක වෙනයි හොය වෙනයි අහගන්න දැදුරු ඔය මා ඔය කුඹුක්කන් ඔය හීන් ඔය මහා ඔය තව කියන්නකෝ ගල් ඔය මා ඔය මහා ඔය වෙනයි මා ඔය වෙනයි මේ පොල් ගහ වලින් යන්නේ කෑගල්ලා ඒක මා ඔය ඒ ඔයවල් ඔයවල් කියන්නේ මහා කන්දකින් දියල්ලක් වැහලා කඳු වලින් ජලය එකව වෙලා උල්පත් හැදලා දියල්ලක් වැහලා ඒව පල්ලයට පොඩි පොඩි අලවල් මාර්ගය ඇවිල්ලා එකව වෙලා මුහුදට ගලා බහින එක තමයි ඔය කියන්නේ හොයක් කියන්නේ මඩ වගුරක වතුර මුහුදට මුහුදේ ගමන් කරන්න මඩ වගුරකට අක්කල දාස් ගානක් තැනිකලා මඩ වගුරේ වතුර ගලා බහින මඩ වගුරක වතුර ගලා බහින දිය කඳුරට තමයි කියන්නේ හොය කියලා. මේක තේරුම් ගන්න බැරි ලංකාවේ බොහෝ අය ඉන්නවා. ඒක නිසා ඔය පාන්දුරේ පැත්තේ කට්ටියක් කියනවා මොකද්ද ගඟක් ගැන. මම දන්නේ නැහැ ඉඳන් වෙන්දිසිකාරුවේ මම දන්නවා මොන ගඟද කියලා. හොඳේ බොල්කොඩ ගඟ කියලා කියන්නේ බොල්ගොඩ ගඟ කියන්නේ බොල්ගොඩ ගඟක් ලංකාවේ නැහැ. ලංකාවේ බොල්ගොඩ ගඟ කියලා ගඟකුත් නැහැ. දියවන්නා ඔය කියලා ඔයකුත් නැහැ. බොල්ගොඩ ගඟ නෙමෙයි මේක කළු ගඟේ ඉඳලා පානදුරේ ඉඳලා රත්නපුරේට නැව් යන්න. පානදුරේ ඉඳලා රත්නපුරේට නැව් ගෙන යන්න කපපු ඇලක් තමයි බොල්ගොඩ ඇල. ඒක දැන් බොල්ගොඩ ඔය වෙලා මේ ඉතිහාස විකෘති හොයන්න ඕනේ මේ අලුත් පරමුට විශ්වවිද්‍යාල ළමයිනේ
අරගලේ ඉන්න ලස්සන අංගයන් ළමයිනේ මම මේ කියන්නේ උඹලා දැනුමින් සම්බන්ධව යාල්ලා ඔය පුස්තකාල ගෙන තිබ්බත් ඔය ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අතේ තිබිච්ච පුස්තක පුස්කොළ පොත් 25000 මම දන්නේ නැහැ 2500 හරි ඒ වගේ නෙමෙයි තව පොත් තියෙනවා බොහෝ කියවන්න එඩ්වඩ් මොලර්ගේ ඉඳලා ලියපු CW නිකලස්ලා එඩ්වඩ් මොලර්ලා පර්ණවිතාන්ලා ඇතුළු පුරාවිද්‍යාඥයෝ ලියෝ පොත් එතකොට ඒ කාලේ හිටු වාල් මාර්ග හිව් නෙවිල්ලා ලියපු පොත් ඊළඟට ඒ බෝහියර් බෝහියර් කියලා ලංකාවේ මිනිස්සෙක් ඉන්නවා හිටියා රටින් ආපු කෙනෙක් ඒ බෝහියර් මහත්තයා ලියපු ලංකාවේ වාල් මාර්ග බෝහියර් දුරු ලංකාව එතන රොබර්ට් නොස් ගෙලන් ඒ වගේ මේ ඔක්කොම පොත් කියවන්න ඕනේ. එතකොට තමයි දැනුම තියෙන්නේ. මම දැක්ක පුස්තකාල වගේ හදන වෝල් පේජ් එකේ ජනාධිපති ලේකම්කාරයෙක් ඉන්නලා පුස්තකාලයක් නම් කරනවා. හොඳයි බොහොම කරදරයි. මට මේ ළඟදී මේ විදුහල්පතිනියක් සහ විශ්‍රාමික විදුහල්පතිනියක් සහ විශ්වවිද්‍යාල වහන්සේ නමක් කතා කරලා ඒගොල්ලෝ වෝල් පේජ් අරගලට ගිහලා වෝල් පේජ් අරගලේ සාකච්ඡා කරලා තියෙනවා. මේ ජයරත්න බතරාජ් කියනවා මේ දැනුම ගන්න කියලා විස්තර කිව්වාම එතන ඒ වෝල් පේජ් අරගලට ඉන්න හාමුදුරුවෝයි එතන ළමයි දෙන්නේ තුනේ කිව්වලු අපිට කැමති එතුම හම්බ වෙන්න එහෙම කියලා කතාවක් අදාළක් වම් මේ කොඩම කියන්නේ අරගලේ කළාට වැඩක් නැහැ පුතාලා අරගලේ ජයග්‍රහණය වෙන්න නම් මේ කරපු අරගලේ මේ අරගලයෙන් ගෝටා ගෝ හෝම් කියලා ගෝටාබේ ගෙදර ගියා ඒක සාර්ථක නැහැ ඇත්තම කියන්නේ පැ අවංකව හිතලා බලන්න ගෝටා ගෝ හෝම් කොහමද ගැහුවේ ගෝ හෝම් ගෝටා ඔව් කියන්නේ ගෝටාබේ ගෙදර යන්න ගෝටාබේ ගෙදර ගියාද නැහැ ගෝටාබේ ගෙදර ගියේ නැහැ ලංකාවේ ජනාධිපති ගෝටාබේ ගෙදර ගියේ නැහැ ගෝටාබේ ජනාධිපති ගෙදර යනවා නම් කොහෙද යන්න ඕනේ මිරිහානේ බැගිලිවත්තේ තියෙන ගෙදරට යන්න එපා මොකද මමත් ඔය මිරිහානේ බැගිලිවත්තේ පාරේ අනිත් පැත්තේ මම මේ ලංකාවේ මං ගැන නොදන්න අයද කියන්නේ මමත් මිරිහානේ ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහ කොණ්ඩ කපුව සැලුන් එකෙන් තමයි මමත් කොණ්ඩ කපුවේ සිරන්දි රාජපක්ෂ මහත්මියා මේකත් දාපු කොණ්ඩ රැවුල් කපුව එකේ ඒකේ මාත් කොණ්ඩ කපලා දෙනවා මගේ යාළුවෙක් එක ඒ කාලේ කළේ ජුබිලි කණුව හන්දියේ සෙනෙල් රත්නකට අල්ලලා තියෙනවා සැලුන් එකක් ඒකෙන් තමයි සිරන්දි රාජපක්ෂ කොණ්ඩ කපුවේ කොණ්ඩ මොහොතර දැම්මේ කටු ගැහුවේ ඔක්කොම කළේ ඉතින් මම මේ කියන්නේ මමත් හිටිය මිරිහානේ එතකොට පැංගිලිවත්ත පාරේ පිටිපස්සේ මෙහෙන් ගාව ජොස්ලෙන් එක පිටිපස්සේ මගේ බොහොම හිතවතෙක් ඉන්නවා පොලිස් දැන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සමන් රත්නායක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වශයෙන් විශ්‍රාම ගියේ මේ දන්න හින්දා කියන්නේ එතකොට ගෝල් පේසේ අරගලේ කළාට වැඩක් නැහැ ළමයිනේ ගෝ හෝම් ගෝටනේ ගෝටාදේ ගෙදර ගියේ නැතෝ කියලා මං කියනවා ගෝටාදේ මිරිහානේ පැංගිලිවත්ත ගෙදරට එන්න එපා දැන් පැංගිලිවත්ත ගෙදර කවුරුවක් නැහැ හමුදාවයි FTF එකයි පොලිසියයි දාලා ගාඩ් එක තියෙනවා ගෝටාදේ ඔය ගෙදරට එන්න එපා එහෙම නැත්නම් ගෝටාදේ ඇමරිකාවේ ගෙදරට යන්න ඕනේ ගෝටාදේ ඇමරිකාවේ ගෙදරට ගියෙත් නැහැ දැන් කොහෙද ඉන්නේ ඩුබායි කියලා නේ ඩුබායිද එමිරාජයේද කොහේ හරි අරාබිකරේ රටේ ඉන්නේ එහෙමනම් ගෝටාදේ ගෙදර ගියේ නැත ගෝටාදේ ඊයරා කියලා තියෙනවා මම්මා ආයි ලංකාවට එනවා ආයි මං ඔයගොල්ලන්ට උදව් කරනවා මං කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා ගෝටාදේ අසුනේ නැත මම කියන්නේ මම කියනවා ගෝටාදේ අසුනේ නැත ගෝටාදේ ඉල්ලා අසුනේ නැත අරගල කරුව කොල්ල විසින් ගහලා හූ කියලා ගහලා ගහන්න හම්බුන්නේ නැහැ හැබැයි හිරුනිකාකුව ගිහිලා කණෙන් ගඳගෙනවා කියලා හිරුනිකාර කණෙන් ගඳගෙන හම්බුන්නේ නැහැ අපේ කොල්ලෝ 1000 ගානක් ගිහිල්ලා ගම්මාසීන් ඇවිල්ලා ලස්සගාන පයින් ගිහිල්ලා යනකොට ගෝඨාභය ජනාධිපති අඳුනේ පිටිපස්සෙන් පැනලා ගියා ආරක්ෂාවට හැමදා විසින් කිව්වා දැන් ඔබතුමා මරන්න එන්නේ මොන් ආව කෑලි කපනවා ඒඉඳලා පැනලා යන්නේ කියලා පැනලා ගියා ඒ හැමදාවේ කරන සේවය කරන අයගේ රාජකාරිය තමයි මේ රාජතාන්ත්‍රිකව ඉන්න හැමෝම ආරක්ෂා කරනවා ඒක නීතිය දැන් ගෝඨාභය පිටරට ගියා කියලා හරියන්නේ නැහැ ඒ රටේ හැමදාරෙන් එයාට ගාඩ් එක දෙනවා ඒක ලෝකයේ හදාගත්ත නීතියක් මේක කියලා දොස් කියන්න බෑ කාටවත් يعني අරස්සක මේක දැන් මට මොන හරි ප්‍රශ්නයක් එහෙම දෙනවා නම් මට පොලිසියට ගිහින් කියන්න පුළුවන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට පොලිසියෙන් දෙන්න ගාඩ් එකට දෙන්න කියලා මට කියන්න පුළුවන් මම එහෙම කියන්නේ නැහැ මම මේ ලෝකේ ජීවත් වෙන එකට බයත් නැහැ ණයත් නැහැ එන්න මම ඕපන් එකේ මේ වෙලාව ඉන්නවා මම කවුද කියලා මම දන්න හින්දා මම මේ ලෝකේ ජීවත් වෙන කිසි කෙනෙකුට බයත් නැහැ ණයත් නැහැ මම ඕපන් එකේ ඉන්නවා මට කිසිම ගාඩ් එකක් ඕනේ නැහැ මම ඔය තියෙන CID එකට පොලිස් දෙපාර්තමේන්තුවට
ඔය පොලිසි ගාන ගිහින්තිවනේ කාලේ මගේ ගෙදරට 2100කින් ආවා. මොකද්ද මේ මම ලියලා තියෙන පොත්වල ප්‍රශ්නයක් තියෙනවලු මේ ලංකාවේ හාමුදුරුවන්ට ඒවා විමර්ශනය කරන්න. ඒගොල්ලෝ විමර්ශනය කළා ගියා. ඒවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමතිවරයෙක් වශයෙන් පාර්ලි චම්පික එල්ලාල හාමුදුරුවෝ එකතු වෙලා මහින්ද රාජපක්ෂ මරන්න කියලා මම සංවිධානයක් හැදුවා කියලා මාව අත්අඩංගුවට ගන්නවා 102කින් මතුකම ගෙදරින්න කාලේ. ඇල්ල ඉතින් ඒගොල්ලෝ අවසානට අපේ ගෙදරින් තේත් බීලා ගියේ මාව අත්අඩංගුවට ගත්තේ නැහැ. ඉතින් ඒවා ඉතින් ඒවා ලියවිලි මංගාව තියෙනවා. හොඳේ මගේ ඩයරි නන්නේ ඉතින් ඒ ආපු 102 කෑ දන්නම. ඉතින් ඒ හින්දා මගේ සටහන් මම ඔක්කොම පොත්පත් කිවිසි බලන්න තියෙනවා. ඒතර මම මේ කියන්න ගියේ පුතේ ගෝල් පේ සරගලයෙන් සිංගාපුරට එතකොට ගෝඨාභය අර කියපු වාක්‍යයට සාපේක්ෂව හරියන්න නම් ගෝඨාභයෙන් වෙන මිලියන බැංගිවත්ත ගෙදෙන්න. එතකොටනේ ගෝඨාභය ගෙදර ගියා කියන්නේ. එහෙම නැත්නම් ඇමරිකාවේ ඉන්න ගෙදෙන්න යන්න ඕනේ. හැබැයි ඇමරිකාවේ යන්න දෙයක් නැහැ. ඇමරිකාවෙන් ගහලා පන්නනවා. යැසීම ලිපිය පිළිගත නොහැකි. ඒක බාරදිය යුත්තේ නීති නැත්නම් නීති හදලා අනිත් එක ඊළඟට මේක එවන්නේ ඊමේල් වලින් නේ. ඊමේල් වලින් එවන්නේම පිළිගන්න බෑ. මොකද දැන් නීතිමය රාමුවක් තියනවලු ඒවා පිළිගන්නමයි කියලා. නමුත් ඊමේල් වලින් එවලා ඒක බාර දීලා තියෙන වෙන රටකට නේ. සිංගප්පූරුවේ තානාපති කාර්යාලේ. දැන් ගෝඨාභය අසීම ලිපිය බාර දීලා තියෙන්නේ සිංගප්පූරුවේ තානාපති කාර්යාලයක් නේ. ඕක ගෙනත් දෙන්නේ ලංකාවට නේ. ලංකාවේ. එතකොට මේක අය ගෝඨාභය ඊළඟ මං අහගෙන ප්‍රවෘත්තියට කියනවා මේ ප්‍රකාශයක් මෙයා ආපහු මං ලංකාවට එනවා උදව් කරනවා කියලා තියෙනවා. ඉතින් එන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කෙසේ වෙතත් මම පෙර 2016 දී කිව්වා ගෝඨාභය මහත්තයෝ ඔබට රාවණ බලශක්තියෙන් මේ විශ්වයේ තියෙන බලශක්තිය අරගෙන මේ රට පාලනය කරන්න ඕනම් මාව හම්බ වෙන්න පොල් ගහවල කුරුඳු වත්තට එන්න කියලා ලෝකෙට කිව්වා. ආවේ නැහැ. ඒක මම පැහැදිලිව ඒ කාලේ වීඩියෝ එකකින් දාලා තිනවා. ඒක දැන් ඒ වීඩියෝ එක මම මේ නෑතකදී ඥානක කියලා වෙනස් කරලා තියෙති. එතකොට ඒක ඊට පස්සේ මම ගුවා සමස්ත ලෝකේ වීඩියෝ දාලා මාස 3ක් ගිය තැන ඉඳන් මම රට පාලනය කරන්න දෙන්නේ නැහැ. මං රට අවුල් කරනවා කියලා මම කිව්වා. මම YouTube වලින් කිව්වා, Facebook වලින් කිව්වා, YouTube වලින් හැමතැනම කියලා තියෙනවා. මම මේ කියන්නේ බොරුවන්නේ මේ YouTube එකේ වීඩියෝ ඇත්ති දිනන්න පුතාලා. ඔව්. මම ගෝඨාභයට මේ රට පාලනය කරන්න දෙන්නේ නැහැ. මාස 3 ජනාධිපතිලා මාස 3 ගිය තැන ඉඳලා මේ රට අවුල් කරනවා. මුළු ලංකාවේ හැම හන්දියකම ත්‍රිවිධ හමුදාව පොලිසිය FTF එක සිවිල් ආරක්ෂක බලකායවල් දාලා මේ රට පාලනය කරනවා කියලා මම 2018 19 ප්‍රකාශ කළා ඇති. මේක ඊට පෙර මම 2017 ඉඳලා වෙස්සගිරිය ගිහිල්ලා පාර්ලිමේන්තු විනාශ වේවා, පොලිස් දෙපාර්තමේන්තු විනාශ වේවා කියලා මම මගේ වීඩියෝ තියෙනවා බලපුවා දන්නවා. එහෙනම් මම නම් හරි සතුටින් ඉන්නවා. මම ඇවිල්ලා අනාගත කාලයකුත් නෙමෙයි, මං උගතෙකුත් නෙමෙයි, උගතෙක් නෙමෙයි, මම උගතෙක් නෙමෙයි, මම බුද්ධිමතෙක් නෙමෙයි, මං උගතෙකුත් නෙමෙයි, බුද්ධිමතෙකුත් නෙමෙයි, මම මිනිස්සෙක්. පැහැදිලි මහත්තය. මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා මහත් එක්ක අහලා තියෙනවා. අතීතයේ අභයගිරියේ හාමුදුරුවරු හංවඩු ගහලා ඉන්දියාවට පැන්නුව ගෝඨාභයමද මේ කියලා අහලා තියෙනවා. එතන ගෝඨාභය ඔය සිරිසංගභෝගේ බෙල්ල කපන්න කියලා සිරිසංගභෝගේ බෙල්ල කපලා අරන් ආවත් උට මසුනම් දෙනවා කිව්වෙත් ඒ ගෝඨාභය තමයි. ඒ ගෝඨාභය නෙමෙයි මේ. හැබැයි අභයගිරිය විනාශ වෙලා අභයගිරිය ඇතුලේ මහා විශාල කතාන්දරයක් තියෙනවා. මේවා කතා කරන්න දෙයක් නැහැ. මම මීට පෙර මේ වීඩියෝ වගේක් කරලා දෙනවා. මේ වීඩියෝ අන්තර්ජාලයට මුදා ගන්න දෙයක් නැහැ. මේ ඉන්ටර්නෙට් වල ප්‍රශ්නයක් හින්දා මම මේවා භාවිතා කරන්නේ නැති හින්දා ඒක හරි. ඉතින්
අපි දැන්ට නාදිමු නේද? මොකද දැන් බෑ කීත මහත්මයා. ඉතින් ඒක මම නාගන්න එපා. නැත්තම් ප්‍රමාද වෙනවා මං අවශ්‍ය වෙයි නැවට පස්සේ මට අමාරු වෙනවා ඒ හින්දා. එහෙමනම් දැන්ට මම නාතින්නම් අපි මේ ආයි එකේ ඉඳලා ආයි හැම වෙමු. දැන් මේ අපි පෝස්ට් එකක් දාන්න කියලා හිතන් හිටිය එකෙන් පස්සේ රජීව එනවා කියලා. ඉතින් ඒක වේලාසනින් කතා කළා මේ කාලය ගෙවා ගන්න ඕන හින්දා මේ මම මේ කිව්වේ මගේ අදහස්. මගේ දැනුම. මම දන්න දේවල්. හරි. මේ අපි කතා කරන දේවල් සියල්ලම වැරදි. අපි කතා කරන භාෂාව වැරදි. මේ සියලුම දේවල් වැරදි. මිනිස්සයාගේ භාෂාව කතා කරන්නේ නැහැ. ඒක නිසා ඒක නම් මම ඉදිරි කතා කරන්න කියලා හිතාගෙන ඉන්නවා. කෙසේ වෙතත් මේ අපි මහත්ත මේ මොන හරි ප්‍රශ්න ටිකක් කට්ටියට තියෙනවනම් අහන්න කියලා අපි මේ දාලා ඊළඟ පාර අපි උත්තර දෙමු. ඔව්. අපි එන්නා දැන් මම නාලා හරි මේ කාලා එනකොට එකහමාර ඉතර වෙනවා. අපි එකහමාරන් පස්සේ ටිකක් කතා කරමු. මොකද මේ කාලේ මම මේ නාගන්නත් බෑ හින්දා. හරි. එහෙනම් පෑලිය වල කොල්ලෙක් ඉන්නවා නාලා කාලා එන්න කියලා දාලා තියෙනවා. ඔව්. එහෙමනම් දැන්ට මම නවතින්නම් ගෝඨාභය පන්නලා